Sirimat magi sakit ya harapan itu kan dikir buat tonton beda api peme api tangga beda mau pada kerennya rase bitien satu di api sirimat gitu dong. අපි අරකට ගමුද මොන වුණත් කමක් නැහැ ගමු පුළුවන් ඉක්මනට මේව ඔක්කොම අස් කරන්න ඕනේ ගෙදර අස්පස් වුණාම තියෙන ලස්සන ඔයාලටත් පෙනෙයි එතකොට මගේ හිතටත් සැනසීමක් අනික ඉතින් අපිට කීයක් හරි අතට ගන්න පුළුවන්නේ මේව විකුණලා මේ ලොබ්ස්ටර් මෑන් වහිම අපි ආව හොඳ ගානකට විකුණමු ඇන්ජි පුතේ මට අන්න අර කාර් එක කරන් දෙන්න ඔයාට ඔක්කොම ගෙනියන්න පුළුවන්ද ඔව් මට පුළුවන් නවතින්න ඔයාලා කොයිද මේ මගේ බඩු අරගෙන යන්නේ ඇත්තටම මෙයාලා මොනවද මගේ දේවල් එක්ක මේ කරන්නේ මතකද හන්දිය සේල් එකට විකුණන්න මං ඔයාගෙන් පරණ බඩු එල්ලුවා අනේ නැහනේ හොඳට මතක් කරන්න මං ඉල්ලුවා මේ වලින් සෙල්ලම් කරනවා පොඩි ළමෙක්ද අම්මේ මගේ සෙල්ලම් බඩු මට වටිනවා එන්ජි ඔයා අවුරුදු 10කින් මේව අල්ලලා නැහැ ඒ දැම්ම මේව අල්ලන් ඉනෝ පේනවනේ අනික මෙයාගෙන් එන සුවඳ තෙමිච්ච බල්ලෙක් වගේ අනික මම මේකටත් ආසයි රබර් බෝල බාගේ මට නම් හිතා ගන්න බෑ ඔයා මේ රාක්ෂයත් එක්ක මෙච්චර කල් කරපු සෙල්ලම මොකද්ද කියලා తాతే ఓకనంగ ఎత్రం పర్న రోస్ చికెన్ కేల్ల కపోయి ఇదుకుడు వాలడ అమతకునే యువాలగవ తిన మే పర్న సిడిస్ 90 దశకే అనికే ఈ దవసలో ఓగులు అందుపు కమిస కలిసం గౌం ఇతరక్ నేవి పోస్టర్స్ ఉన తోగులు వెడిటి వేల తామత్ పరిసమడ తియాగిని ఇన్నే అపి ఎమకలే అపి దెన్న మొన గహునితే కాన్సర్ట్ ఎకేది నిసా దెన్నట దెన్న దెక్క గమన్ హిత గియా అపి దెన్న ములిమ అందున గెత్త దవసేదా එහෙනම් ඔයාලා සිසිගේ බඩුත් ගන්න. අපෝ මට බෑ. මන්නම් ඔවල්ලන්න යන්නේ. ඔයා සිසිට බයයි නේද? එහෙම වුණොත් ඔයා නිදාගත්තම සිසිය වගේ කොණ්ඩේ කපනවනේ. හිච්චි පුතාගෙන් ගන්න කියලා දෙයක් නැහනේ. මම ආසයි මේ එලියස්ලට. හැමදේම යා කෑලි කරනවනේ. මේක හරිම අසාධාරණයි අම්මේ. මම මේ දඬුවම් විදිහේ මගේ සෙල්ලම් බඩු මෙච්චර කල් පරිස්සම් කරපු එකටද? මට මේ වෙලාවේ උදව් ඕන කරනවා. කියන්නකෝ අපි කොහොමද මේ බඩු සේරම අපව ගන්නෙ අම්මලේව විකුණන්න කලින් ඔබට මේ ප්‍රොජෙක්ටරේ අවශ්‍ය වන්නේ කොමකටද මිතුර ඔයාලා දැනට මං කියන දේ කරන්නකෝ මුලින්ම අම්මලගේ හිත වෙනස් කරන්න ඕනේ එහෙම කරාම හරි බලන්නකෝ මං කරන්න යන දේ පළවෙනි පියවර සුන්දර මතක අනේ මට තව පොඩි වෙලාවක් දෙන්නකෝ මම දැන් ඔය දිනට පෙන්වන්න හදන්නේ මේ අයත් එක්ක මට කොච්චර ලස්සන මතක ගොඩක් තියෙනවද කියලා මතකයිද මම වැටි වැටි තන ගහගෙන ගිහිල්ලා මෙයව තුරුල් කරගත්ත දවස. ඒ වගේම ඉස්කෝලේ ගිය පළවෙනි දවසේ උදින්න මට තෑගි කරපු ලොරිය. අනේ මේව කොච්චර ලස්සන මතකද? තාත්තයි මමයි මුලින්ම ෆුට්බෝල් ගහපු දවස කොහොම මතක කරන්නද? මේ පේන තියෙන්නේ මම ට්‍රම්පට් ගහනවා. අර නලාව හොඳයි නේ. අපිට හොඳ ගානකට විකුණන්න පුළුවන්. එයාලගේ මූඩ්ක වෙනස් වුණා. මියුසික් වැඩි කරන්න. මතකද නත්තල් දවසක මේකෙන් මොකක් මේක කොහෙන්ද ආවේ ඉක්මනට මේ ෆොටෝස් ටික යවන්න ඕනේ අපි අර චිත්‍ර කතා පොත් ටිකත් විකුණමු ඒවත් වටිනවා ඔව් මේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් අනේ කවුරු හරි පොඩි දරුවෙක් එක්කට ආස වෙයි ඇත්තටම මමයි කැමති හම්බ වෙන සල්ලි වලින් අපි ගෙදර ලස්සන කරලා අලුත් බඩු ටිකකුත් ගමු මට හොට්ටම් බෙහෙකුත් ඕනේ අපි කාමරේටම එකක් හයි කරමුකෝ සේල් එකෙදිම තමයි වගේ අපිට මේක නවත්තන්න වෙන්නේ Anchor Family Pro Plus mage paule poshaneyata mang ekathu karagannama Anchor Family Pro Plus Man mekata rupiyal 100ක් denna 400යි කියලා ගහලා තියෙන්නේ එහෙම කියන්න එපා ළමයෝ රුපියල් 100 ගානේ මෙතන තියෙන සේරම මම ගන්නම් මේ වගේ තැන්වලින් නැයි ලාභෙට බඩු ගන්න තමයි කැමති අපි මේවේ ගාන වැඩි කළොත් එහෙම කවුරුවත් මේව ගන්න එකක් නැහැ අපේ වැඩි දෙවනි ප්ලෑන් එක බඩු මිල වැඩි කිරීම ඩිමෝපියන් නියම කළ මිලට වඩා වැඩි මිලට අපට යාමට නොහැකි මිතුරු මම බලා ගන්න ඇන්ජිගේ තාත්තේ අහන්න ලැබුණ ඔය එක එක බඩු විකුණනවා කියලා මගේ තාත්තත් ඒක රෝද සපත්ත විකුණනවලු ඇත්තට ඒක හදලා තියෙන ටයිටේනියම් උත් එකතු කරලා ඕන මත පිටකට ඔරොත්තු දෙනවා නියම ගානකට ඔයට දෙන්නත් පුළුවන් එන්නකෝ මම ඔයාට අරන් දෙන්නම් මේක යමු බලන්න ඔය රෝද සපත්තු වලට මෙතන ඉඩක් නැහැ දැනටමත් බඩු ගොඩ ගැහිලා පුතේ ඔයාට පුළුවන් ද මෙතන පොඩ්ඩක් බලන්න අපේ වෙලාව
ඈ රුපියල් 4000ක් රුපියල් 5000ක් ගාන වැඩි නම් බල බල ඉන්න පා යන්න මම මේ රොබෝව සල්ලි දීලා ගන්නවා ඔහොම ඉන්න මම මේ දුන්නයි ඊතලයි එක්ක රොබෝවත් ගන්නවා බෑ බෑ මමයි මේ දුන්නයි ඊතලයි මුලින්ම දැක්කේ මම මේක සල්ලි දීලා ගන්නවා මං හිතන්නේ ඔයාට ඔක් ගන්න පුළුවන් කියලා ඇදුරුතුමා ඕක මගේ කවුද කියන්නේ මං කියන්නේ ඕක මගේ එහෙම බෑ මොකද බැරි ඔයාලයි මෙච්චර ගාණක් කිවන්නේ මේ පරණ බඩු වලට. ඉතින් මෙච්චර ගාණක් ගහලා තියෙන්නේ මේ වගේ වටිනාකමක් තියෙන හින්දානේ. ඉතින් එකතු කරගන්න ඕනේ. ඔක දෙන්න. මේ මොකද මේ? මිතුරම කොහොමද කරන්නේ? කාටවත්ම කිසිම දෙයක් විකුණන්නේ නැහැ. මොකද මේ වෙයි සෙල්ලම් කරන්න ওই දෙන්නම පොඩි වැඩි. තියා ගන්නවා. අපිට ඕනේ නැහැ. එහෙනම් ඉතින් අපේ මේසේ තියෙන තැනට යමු. ආ මොනවද කරන්නේ? වැඩක් කරනකොට පොඩි විනෝදයක් තියෙන්න ඇත්තේ පැ. අද වැඩේ ලස්සනට යන නිසා මගේ මූඩ් එකත් හොඳයි පැටියෝ. ඒ වුණාට ඔක්කොටම කලින් අපි අපේ වැඩේ ඉවර කරන්න ඕනේ. මේ බලන්න. ඕ ඒක නියමයි හිච්චි පුතා. මම ඔයාට හැබැයි ඔයිට වඩා ලොකු එකක් කරන් දෙන්න. ඒ මොකටද? නෑ ඉතින් එයා ඒකට ආසයිනේ. අනික දරපලන්නත් පුළුවන් ඒකෙන්. මම හැමෝවම යටත් කරගන්නවාමයි. මට තේරෙන්නේ මිනිස්සු පරණ බඩු වලට මෙච්චර මිලක් ගෙවන්නේ ඇයි කියලා. හොඳ ප්‍රශ්නයක්. නියම අදහසක් ආවා. කොච්චර ගාන වැඩි කළත් මිනිස්සු මේව ගන්න ලෑස්ති නම් අපි අම්මගේ තාත්තගේ බඩු වලත් ගාන තව ටිකක් වැඩි කරමු. හැබැයි එහෙම කළොත් නම් ඔයාගේ බඩු විකුණන්නේ නැතුව මම්මට තාත්තට සල්ලි දෙන්න පුළුවන්. එහෙනම් අපි ගානේ අගට තව බින්දුවක් දාමු. අපි බින්දු දෙකක්ම දාමු. ඔයා හිතන විදිහම කැමති දෙලවනි. රුපියල් 50000ක් ගෙවලා ටෝස්ටරයක් කවුරුත් නොගනි. ඔයාට තාම මේ වැඩි තේරලා නැහැ වගේ සිරි. තුන් ඉනි පියවර. දැන් විකුණන්නේ ගිනි ගණන් වලට. මේ ඇන්ටික් බඩු වලට ගොඩක් කැමති වගේ නේද? නෑ මම මේ බැලුවා විතරයි. ඔබතුමී මේව ගන්නද බැලුවේ? නෑ එහෙමවත් නෙමෙයි. මේ රෝද සපත්තු ලක්ෂ 2ක් වටිනවා. මේව නිකම්ම රෝද සපත්තු නෙවෙයි. මේව හරි දුලබයි. ඒවගේම විශේෂයි. ඇවිදින්න කියාපු රෝද සපත්තු. ඈ මේ කොට රුපියල් ලක්ෂයක් වටිනවද? මේ ලෝකේ තියෙන වෙන කිසිම කොටයක් ওই තරම් වටින්නේ නෑ සර්. මේක හදලා තියෙන සුවිශේෂී ක්‍රමයකට. ඔකේ ඔලුව තියාගෙන ඕනම කෙනෙකුට සැපට නිඳ යනවා විතරක් නෙවෙයි. පේන හිණ වෙලා තියෙන සල්ලි කෑම බීම සුවපහසු වාහන ලස්සන සුරංගනාවියෝ. ඈ ඇත්තද? ඕනේ නම් විතරක් ගන්න. ඇවිදින්න හොඳයි කිව්වෝ. ඇවිදින්න විතරමයි. තව දෙයක් තියෙනවා. ඇවිදින ගමන් එක්සයිස් කරන්න පුළුවන්. හිතන්නක වෙලාව ඉතුරුයිනේ. මං ටිකක් පදින්නද? හරි. එහෙනම් අපි ওই ටිකත් කොහේ හරි දාලා විකුණ ගන්න බලමු. පැටියෝ අපේ කට්ටිය ස්කේට් කරන්නත් එක ට්‍රිප් එකක් ගියොත් කොහොමද තියෙයිද? නියමයි. ඔව්. මම මේ ෆ්ලාස්ක් එකක් ගන්නවා. මේ මෙගාෆෝන් එකක් ගන්නවා. මේ හන්. ඕවා ගන්න සල්ලි වේදම් කරන්න බෑ. අපි ළඟ තියෙන සල්ලි ටිකක් දැන්. ඔව්. මේ බෑග් එක නම් ට්‍රිප් එකක් යන්නමයි ගැලපෙන්නේ. මහන්සි වෙලා විකුණපු කේ ප්‍රතිපල. මේ මෝඩ කොට්ටේ මට නරක හින පෙන්නන්නේ. ඔයාලා කිව්වා වගේ හොඳ හින නෙමෙයි. ඔන්නක තියා ගන්නවා. මේක නිසා තව පොඩ්ඩෙම මැරෙනවා. තන්නහ කඩු කරන්න. ඉස්සරස්ම කොමිලේ දෙන්නම්. ඔයාට වාඩි වෙන්න කොට්ටිකුත් දෙන්නම්. මා දැන සිටියා උන් තව බඩු රැගෙන ඉන බව. අනේ පුතේ ඔයා මේ කිසිම දෙයක් විකුණලා නැහනේ. භාගයක් මඩු කරනවා. පැටියෝ දැන් කරන්න තියෙන ඉච්චරයි. අපි මේ ටික කාර් එකෙන් දාලා එන්න. කබල් බඩු විකුණන එක නවත්තන්න බැරි වෙයි දැන්. ඊව කබල් බඩු නෙවි. පොඩකින් ඔයා හරි. ඊව කබල් කරන්න ඕනේ. දැන් වැඩි වෙන්නේ විනස්ම විදිහකට. කෙසේද? මල්ලිට කියලා. චිමලි ඔයා දැන් මගේ හැම සෙල්ලම් බඩුවක එකම සෙල්ලම් කරන්න ඕනේ කරන්න ඉතින් ආ ආ ආ ආ ආ ආ ආ
ඕක නවත්තන්න. අයියේ මට මේ රොබෝව දෙන්නකෝ. මේ ටෙඩි බෙයා කීයක් වෙනවද? ඕක රුපියල් 35000ක් වෙනවා. නැත නැත. අපි ඊට වඩා වට්ටමක් දෙන්නම්. දෙන්නටම රුපියල් 100ක් දෙන්න. මොකක්? මට දැන් තේරෙනවා. අපි අතාරින්න පුරුදු වෙන්න ඕනේ. එන්ජි, ඔයාගෙන අපිට ආඩම්බරයි. පුතේ, ඔයා එක තේරුම් ගත්ත එක නම් ගොඩක් හොඳයි. මට දැන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මෙන්න, මේ සල්ලි ටික ඔයාලට. නියමයි. දැන් අපිට ට්‍රිප් එකක් ගිය හැකි. හැමෝම ගිහිල්ලා හොඳට විනෝද වෙමු. ඒත් ඔයාලට කොහෙද මේ සල්ලි? ඔයාලගේ පරණ කබල් බඩු විකුණලා හොයාගත්තේ. පරණ ඇඳුම්, පෝස්ටර්, CDs. මොකක්? එයාලා කොයි පැත්තටද ගියේ? අරේ ඉන්නේ අපි බඩු ගත්ත කෙනෙක්ද? මං දන්නේ. මට ඒ බඩු ආපහු ඕනේ. ආ බලන්න. මං කාර් එක අරන් එන්නම්. අද ඉස්කෝලේට කරන සෙල්ලමේදී ඔයා පරාදයි. ඔබ සිතන්නේ සීද මිතුරු මා කෙසේ හෝ ක්‍රිකට් බෝල් ජය ගන්නවමයි. මට ඔබලා කිසි කෙනෙක් සමග තරඟයක් නැහැ මිතුරු. ඇත්තටම කිව්වොත් සිරිමත් අපිට ඔයගේ කණගැටිලෙක කිසි තරඟයක් නැහැ. නැත. ඔබලා ඒ දන්නේ නැත. මා බෝලේට පහර දෙන්නේ විශේෂ ගණනය කිරීමකට පසුයි. අන්නවත මේකට තරඟකාරයෝ ගොඩක් ඉන්නවා. ඒ හැමෝමද ඇවිල්ලා. තාප්පර 3ක් දෙන්න. බෝලේ හරියට අල්ලගන්න. ඊට පස්සේ කැරකිලා කැරකිලා මෙන්න පියාඹුවා. අන්න දැක්කද පාර? එහෙම තමයි දිනන්නේ. ඕනේ නම් ඇන්ජිගිනුත් උදව් ගන්න පුළුවන්. ඔයා දන්නව නේද? රතු ඉන්දියන්වන් ඇමරිකාවේ අතීත මුතුන් මිත්තන් හැටියටයි සැලකෙන්නේ. තව තත්පර 10යි. ඔවුන්ටම ආවේනික අතීත අත්පත්. Kick it ball game එක පටංගමු. එහෙනම් අපි වැඩේ පටංගමු. ඒ ඇන්ජියෝ, ජින්දුවයි මයි නම් ඔන්න වැඩේට එනෝ. පුළුවන් නම් කමක් නැහැ ඉතින්. හරි. දැන් මොකද්ද මේ කරන සෙල්ලම කියනවද? ක්‍රිකට් බෝල්. හරිනේ. මොන ක්‍රිකට් බෝල්ද? බලන් ඉඳලා මේ ඉගෙන ගන්නකෝ ජින්තු. දුරම තියෙන වැටට ගෙවුවොත් ලකුණු දෙකක් ලැබෙනවා. පැත්තේ වැටවල වලට ලකුණු එකයි. වැටකට උඩින් ගෙවුවොත් ලකුණු තුනක් ලැබෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් බ්ලොක් කළොත් එක ලකුණක්වත් නැහැ. හැමෝටම ක්ලික් කරන්න පුළුවන්. ලකුණු 50ක් ගන්න පළවෙනි කෙනා ජය ගන්නවා. හරි. දැන් අපි කොහොමද ගහන්නේ? නිකන් තියෙන කකුලෙන් කික් කරන්න. ජිත්තුට පුළුවන් මේක බලා ගන්න. කොහොමද ජිල්බුගේ වැඩ? අම්බේ ජිල්බු ඉවරයි. ඒ පාර නම් නියමයි ඇන්ජි. ලොකු දෙයක් නෙවෙයි. මමයි අද දිනන්නේ. ඔයාලා ලෑස්තිලා ඉන්න. පොඩ්ඩේ සෙල්ලම් කරන්න නෙවෙයි අපිට වෙන්නේ. මේක ඇහිලා නවත්තම කට්ටියට මිස්ත්‍රිතාලේ යන්න වෙයි. ඕ! ඔයාගේ උදව්වට ස්තුතියි සහෝදරයා. චේසන්, අපි මේ සෙල්ලම කරන ගමන් හිටියේ මෙතන. ඇහුන්නේ නැද්ද? අපි මෙතන සෙල්ලම් කරනවා. ඔය තරහ ගන්න එපා තෙලබනි. මම මේ අයකේක බලා ගන්න. මොකක්ද ඔය කරන්න යන්නේ? මොනා කරනවද පේන්නේ? ආන්න, මමයි මගේ යාළුවයි මෙතන ක්‍රිකට් බෝල් සෙල්ලම කරනවා. දැන් පටන් ගන්න ගොඩක් වෙලා. ඉතින් ඔය මැද්දෙන් පැනපු එක හරිනේනේ. හැබැයි ඔයත් ආසනම් අපිත් එක්ක සෙල්ලම් කරමු. මොන ක්‍රිකට්ද? මට නම් පේන්නේ මෙතන බාස්කට් බෝල් ගන්න හදපු තැනක් වගේ. ඉතින් මම සෙල්ලම් කරනවා. අහන්නකො ජේසන්, ඔයාට ඔය සෙල්ලම පස්සේ උනත් කරන්න පුළුවන්නේ. ඇයි? අපි හැම සිකුරාදම මෙතෙන්ට එනවා. මේක හදලා තියෙන ළමයින්ට විතරයි. මම මෙයාට කියලා දෙන්න. එක එක ජාතිය අය ඇවිල්ලා මෙතන අයිතිය ඉල්ලන්න හදනවා වගේ. අතනට මට ලොකු තරගයක් තියෙනවා. මම මේකට ලෑස්ති වෙනවා. මෙයා මේ විදිහට නම් එලව ගන්න බෑ වගේ. ප්ලෑන් B වලට යන්න වෙනවා. කටියම ළඟට එන්න. මොන බාධකයක් අපිට ආවත් අපි මේ සෙල්ලම අද කරනවමයි. පාඩමක් උගන්නන්න වෙනවා. දැන් කොහමද ඔය පාඩම උගන්නන්නේ කියනවද? අපි යවගන CDB රන් අය උක සේවාව වෙතින් ඉහළ අධිකාරමක් සහ අඳුම පොලියක් CDB රන් අය. නොගෙන සෙල්ලම කරගෙන යමු. සටන පරදිනවට වඩා ඒක හොඳයි නේද? වැරදුනානේ. ආයෙමත් කරමු. ඇයි නැවත කරන්නේ මිතුරිය? ඔයා දන්නේ නැද්දනේ ඔයානේ කැප්ටන්. දැන් මම ඔයාට කියලා දෙන්න ඕනේ. පළමු කාරණේ ඔයා මට කියලා දෙන්න ඕනේ. දෙවෙනි කාරණේ මෙතන නීති හැමෝටම පොදුයි. නීති? මේ ගේම් එක හැදුවේ අපිමනේ.
හරි හරි. ජේසන්ගේ කරදරයට අපි රණ්ඩු කරා කියලා තීරුමක් නැහැනේ. සමහර වෙලාවට එක කරදරයක් නැති කරගන්න තව කරදරයක් ගෙන්න ගන්න වෙනවා. ඔයා මොකද ඔය කරන්නේ? ඔයාගේ නම මොකද්ද? මගේ නම හිච්චි. ඔයා කැමතිද මාත් එක්ක සෙල්ලම් කරන්න? තව එතකොට හවසට ටීවී බලන්න. මගේ හොඳම යාළුවාගේ නම ජින්තු. මටත් ඔක දෙන්නකෝ. ආ නේ, ඔයාට මම මේක දෙන්නම් පුංචි හිච්චියෝ. කලබල වෙන්න එපා, වැඩක් තියෙනවා කරන්න. කාටාරි උපදේශක් දෙන්න සුදුසුම කෙනා වෙන්නේ හැම වෙලාවෙම යාට වඩා ලොක්කෙක්. මිස් කලා කොහොමද ජේසන්ට වඩා උඩින් ඉන්නේ? මිස් කලා ටීචර් කෙනෙක්, ජේසන් වැඩ කරන්නේ කැන්ටින් එකේ. ඔයාට පුළුවන්ද මේ ළමයිට මෙතන සෙල්ලම් කරන්න දෙන්න? එයාලා මුළු සතියේම ඉස්කෝලේ යන නිසා මේ වගේ වෙලාවක් හම්බුනාම තමයි සෙල්ලම් කරන්නේ. මොකද්ද ඔයාලා අලුතෙන් හදපු සෙල්ලමේ නම? ක්‍රිකට් බෝල්. අවුලක් නෑ මිස් කලා. මට කොහොමද නාගන්න යන්න තියෙනවා? Thank you ජේසන්. වැඩේ ගොඩනේ. අපි පටන් ගමු. මිතුරුඹ ගුරුතුමියට බොරු කරා නේද? මේකනේ ප්‍රශ්නේ. මමත් මුළු සතියම වැඩ කරා. ඒක නිසා මට පොඩි වෙනසක් ඕනේ. අද දවසත් මට වැඩවලටම යොදවන්න බෑ. අතෝරිනුමු. ඉතින් කොහොමද ජීජි? ඔයා අන්න අර පැත්තට ගිහින් ලෝක පදින්නකෝ. අර කෙලවරි සිසි, ඔයාට බැරිද පොඩ්ඩකට ජිජිව බලාගන්න? අපේ සෙල්ලම ඉවරනකම් අපි මෙතන ක්‍රිකට් බෝල් කරනවා. ක්‍රිකට් මොකක් කියවෝ? ක්‍රිකට් බෝල් මොකක්ුණත් කමක් නෑ. නංගි කැමති මෙතන සෙල්ලම් කරන්නනේ. එයා ආසද වෙනස් කරන්න කියව තවුලක් හෙනවා. ඔයා මෙයාව බලාගන්න. ඉතින් ස්වීටි කොහොමද? අහන්නකෝ මම අද කරන්න දෙයක් නෑ වගේ. ජිජිගේ කරදරෙත් විඳින්න වෙනවා. එතකොට අර ජේසන් පුතාට මුකුත් කරන්නේ නැද්ද? මොකද නැත්තේ? අපි නියම වැඩක් කරමු. දැන්ගින්දලා ජේසන්ගේ පිටිපස්සට ගැහුවොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. පොඩි ඩංගිට බෝලෙන් ගැහුවොත් ලකුණු තුනයි. නෑ නෑ නෑ. එයාට ගැහුවොත් එහෙම ගත්ත ගානේ ලකුණු කැපෙනවා 167ක්. ආපෝ. බලන් ඉන්නකෝ කරන දේ. ඔන්න බලන්න. ඇන්ජි, මං ඔයාට කිව්වේ නේද චිචිව බලාගන්න කියලා? බොරුවට කෑ ගහන්න එපා සිසි, එයාව හොඳට ඉන්නේ. ඔයා මට බබල බලාගන්න රස්සාව නැති කරන්න එපා. දන්නවනේ මං ලොකු වැඩකට මේ සල්ලි එකතු කරන්න කියලා. ඒක කොහොම හරි ගන්න ඕනේ. දැන් මට මගේ වැඩේ කරන්න දීලා චිචිව බලාගන්නවා. ඉතින් කියන්නකෝ ස්වේටි. හරි එහෙනම් අලුත් ප්ලෑන් එකක්. ඒ පාර මොකද්ද? මෝ සිදු කරන්නේ චීනයේ මහා බලගතු මාර්ෂල් ආර්ට් කලාව. පෙරන්නන් කියන විදිහට ඒ ශරීරය වගේම මනසත් ගොඩක් සංසුන් කරනවා. ඔයකට පොඩ්ඩක් වහගන්නවද? ඇයි ඔයා තට්ටි කරන් ඔලුවෙන් තියාගත්තේ? ඒකෙන් මගේ සමබරතාවය ප්‍රගුණ කරනවා. මට ඒක අරගන්න ඕනේ. මට තවත් බලන් ඉන්න බෑ. මං දැන් යනවා. ජින්තු අපි යන්. මේ කික්කිට් බෝල්ද මොකද්ද සෙල්ලම? මිලෝරහක් නෑ. අර සුපර් මාකට් එක පිටිපස්සට ගිහලා කාට හරි ගුලියක් අඹරු යන්. මං ආවට ගම නැද්ද? මං දැකලා තියෙනවා ළමයි කික් බෝල් සෙල්ලම් කරනවා. ඒත් මොකද්ද මේ කික් බෝල් කියන්නේ? මේ අලුතෙන් හදාගෙන තියෙන සෙල්ලමින්ද මගේ ඔළුවත් රිදෙනවා. ඒ උනාට අපව දත් සෙට් එක දාගන්න නේද? මිතුරුනේ අපි අලි ක්‍රීඩාව පටන් ගමු. මේ අවසන් අවස්ථාව. ඊළඟට ක්‍රීඩා කරන්නේ මම. පේන විදිහට අකුලගෙන යන්න වී වගේ. මුලින්ම ජේසන්ගේ කරදරේ, ඊළඟට ජිජි, දැන් මේ බුරුදත් බෝල් ටංක. ආවාදාසක්. ඉන්න අන්තිම කීක් එකක් කරලාම යමු. මිතුරු මේ ක්‍රීඩාවේදී ඇතිවිට වෙන බාධක පිළිබඳව කුමක් කරන්නේද? ඒගොල්ලෝ කොහේ ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නේ? අපි සෙල්ලම කරනවා අලුත් තරග නීති රීති ටිකක් එක්ක.
ලකුණු තුනක් දෙනවා අර ගහේ අත්තට බෝලෙන් ගහලා ගෙඩි ජේසන්ගේ ඔළුවට වැටුණා. ලකුණු පහක් දෙනවා අංකල්ගේ බොරු දත් සෙට් එක වැටෙන්න ගෙවුවා. ලිප්ස්ටික් එක සිසිගේ දත් වල ගෑවෙන විදිහට බෝලෙ ගෙවුවොත් ලකුණු 10ක්ම දෙනවා. ලකුණු 15ක් දෙනවා බාස්කට් එක ඇතුලෙන් බෝලෙ ගියොත් එහෙම. ජීජී වහිනසෝත් එහෙම ලෝභ නැතුව ලකුණු 20යි. ඒක නම් මාරයි ඇන්ජි. මං ආසයි මේක බලන්න. දැන් ඉතින් ඔයාගේ වැඩ පෙන්නන වෙලාව සිරි. දැන්නම්මට මටත් වඩා සිරිව විශ්වාසයි. මොකද සිරීට උනේ පොඩි වැඩ නෙවෙයි ලොකු වැඩනේ. දන්න ගණිත කර්ම ඔක්කොම දාලා වැඩේ කරුදායි. සිරිමතෝ අපේ බලාපොරොත්තු කුඩු කරන්නේ පහ හොඳේ. නෑ මං නිකන් ඒක කිව්වේ. නෑ ඔයාට ඒක කරන්න පුළුවන් නේ. අන්තිම කික් එක තමයි හොඳ මේක. වදින්න ඕන හැම තැනකටම වැදුනා. එහෙනම් කොල්ලෝ අපි ගියා. පොඩ්ඩක් ඉන්න යාළුවා. අපි එකතු වෙලා සැල්ලම් කරමුද? මොකද කියන්නේ? මාත් එනවා. ඒක නේද මං කලින්ම කිව්වේ. මේක තමයි හොඳම සෙල්ලම. Kick it ball game on. ලකුණු පහක් දෙනවා. මේ දත් සෙට් එකට බෝලෙන් ගහලා මගේ කටට දැම්මොත්. මිතුර, පැරණි ක්‍රීඩා නීති හොඳයි වගේ.